ක්‍රමගෙන වාර්තාවක් දැන්. යුද හමුදාවේ 58 වන සේනාංකය වෙල්ලම්කුලම් යොදා ගැනීමේ අවසන් ක්‍රියාන්විතයට එක්ව සිටිනවා. අද දවස පුරා පැවති ගැටුම් වලින් පසු යුද හමුදාව එහි ආරක්ෂකවට අත්පත් කර ගැනීමට සමත් වුණා. එයද සකස් කර ඇත්තේ ශක්තිමත් පස්බැම්මකින් හා විශාල යුද අගලකින්. වෙල්ලම්කුලම් මන්නාරම දිස්ත්‍රික්කයේ අවසන් ගම්මානයයි. Nine for two, two over. Okay, two okay, so step fire up. මේ අතර 57 වන සේනාංකය LTTE මල්ලාවි හා තුනුක්කායි ප්‍රදේශවලට සංවේදන කටයුතු සිදු කරන ප්‍රධාන සංවේදන කුළුණ හා එම ප්‍රදේශවලට සැපයුම් සිදු කරන ඔවුන්ගේ මහා පරිමාණ ගොවිපළ සංකීර්ණය අත්පත් කරගෙන සිටිනවා. ආරක්ෂක වැට බංකර පද්ධති මෙන්ම LTTE සංවේදන හා ආර්ථික මර්මස්ථානද යුද හමුදාවේ ප්‍රමුඛ ඉලක්කයන්. අවිහා පිරිස් බලය මෙන්ම ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් වලින්ද LTTE දුර්වල කිරීම මෙහි උපාය මාර්ගය බවයි හමුදාව පෙන්වා දෙන්නේ. කෙසෙල් හා එළවලු විශාල වගාබිම් මෙහි දැකිය හැකි. අක්කර 50ක පමණ භූමියකින් යුත් මෙම ගොවිපළ සංකීර්ණය පිහිටා තිබෙන්නේ පුවරසකුළම් ප්‍රදේශයේ. ආහාර හිගයකදී ඊට මුහුණ දීම මෙවැනි ගොවිපළවල අරමුණ බවයි හමුදාව පෙන්වා දෙන්නේ. මහා පරිමාණ වීසකසු මධ්‍යස්ථානයක් හා වී ගබඩාවක්ද ගොවිපළ සංකීර්ණයේ ඉදි කර තිබෙනවා. මෙහි විශාලත්වය හා උපකරණ අනුව වසරකට පමණ LTTE අවශ්‍ය වී තොග සැකසීමට හා ගබඩා කිරීමට පහසුකම් ඇති බවයි හමුදාව පෙන්වා දෙන්නේ. වීසකසු මධ්‍යස්ථානයේ වපසරිය අක්කරයකට ආසන්නයි. වන්නි මෙහෙයුමේදී මෙතෙක් හමු වූ LTTE සතුව තිබූ විශාලතම ගොවිපළ හා මෙය හැඳින්විය හැකි. මෙය LTTE අහිමි සැපයුම් කෙරෙහි ඍජු ලෙසම බලපානවා. රූපවාහිනී පුවරසකුළම් සිට යුද හමුදාව උතුරේ ප්‍රදේශ